තෙරුවන් සරණයි. හෙළිදරව්ව වැඩසටහන සඳහා සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ සීගෝ ආයතනයේ අධිපති උපුල් ප්‍රනාන්දු මහතා විසින්. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුසුකං වත ජීවාම යේ සංනෝ නත්ති කිංචනං පීතිබක්ඛා භවිස්සාම දේවෝ ආබස්සරායතාති. බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම ධර්ම දේශනාවන් සවන් දෙනු ලබන නරමරු ලබන සදහබර පින්නතනේ. අපේ මේ උත්සාහය ඔබේ ප්‍රඥාව අවදි කිරීමයි. සාමාන්‍යයෙන් ගම්බද ව්‍යවහාරයේ තිබෙන ප්‍රසිද්ධ කියමනක් තමයි බොරුවට නින්ද ගිහින් ඉන්න කෙනා අවදි කරන්න බෑ, සැබෑවට නින්ද ගිහින් ඉන්නවා නම් අවදි වෙනවායි කියලා. මේ නින්ද යන වචනයට සමාජගත අර්ථයක් තිබෙනවා. නින්දේදී බාහිර ලෝකයේ සිදුවෙන කිසිවක් දැනෙන්නේ වැටහෙන්නේ නැහැ. ඒ වගේම ඔහුට ආවේනික සිහින ලෝකයක ඉන්නේ. ඒ අර්ථයෙන් ගත් කල පෞද්ගලික ජීවිතයේදීත් පුහුදුන් නැත්තම් පෘථග්ජන කියලා කියන්නේ සැබෑ ලෝකයක ජීවත්වීමක් නෙවෙයි. ඔවුනොවුන් විසින් හදාගත්ත, ඔවුනොවුන්ට ආවේනික, ඔවුනොවුන් විසින් සිරගත කරගත්ත සීමාවක් තුළ ජීවත් වෙනවායි කියන එකයි. එබැවින් අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රයෝජනටගෙන මේ කෙලෙස් නින්දෙන් අවදිවන්නේ කෙසේද කියන මේ කාරණයට ප්‍රවේශ වෙන ආකාරය පිළිබඳවයි කරුණු පැහැදිලි කරමින් සිටින්නේ. මේ වනවිටත් අප ඔබට දේශනා කීපයකින් යම් යම් කරුණු හෙළිදරව් කරමින් සිටිනවා. ඒ එක දේශනාවකින් සියල්ල හෙළිදරව් කළ නොහැකි නිසා බෞද්ධ වුවත් අපේ සමාජය බහුතරයක් යන ගමන් මගක් තිබෙනවා. එක සැඩපහරකට අසුවේ ගසා යන්නක් මේ ගසාගෙන යන්නක් මෙන් බොහෝ විට දුවන්නන් වාලේ දිවීමක් බවට පත් වෙලා තිබෙනවා. කවුරු හරි යමක් කරනවා නම් එතෙන්ට පිරිසක් ඇදෙනවා. වැඩි පිරිසක් යනවා නම් ඒක තමයි හරි කියලා ඒ පැත්තට ඇදෙනවා. විචාර බුද්ධියකින් තොරව මේ කෙරෙන ක්‍රියාකාරකම් තුළ කර්ම මාර්ගයේ යහපත් පැත්ත තිබුණාට, කර්ම නියාමයේ යහපත් පැත්ත තිබුණාට ධර්ම මාර්ගයේ
තිබෙනවාද යන්න අපට ගැටලුවක්. එබැවිනුයි අපි කර්ම මාර්ගයේ දුෂ්කර නැත්තම් දුෂ්ට පැත්තෙන් සමාජයේ මුදවාගෙන කර්ම මාර්ගයට අයත් යහපත් ක්‍රියා මාර්ගවල යොදා ගනිමින් එහෙත් කර්ම පතයන්ගෙන් නිදහස් කර ගනිමින් තිලෝකර බුදුපියාණන් වහන්සේගේ සදහම් හෙළිවෙන යුගයක සදහම් පවතින රටක උපදින අය වශයෙන් ජීවිතය සාර්වත් කර ගැනීම සඳහා ජීවිතයේ යථා අරුත බුද්ධෝත්පාදයක මිනිස්සත් බවක් ලැබීමේ යථා අරුත තේරුම් ගැනීම සඳහා කරුණු පැහැදිලි කරමින් සිටින්නේ. මෙහිදී අප අද යොදාගනු ලැබුවේ ධම්මපදයෙහි සුඛ වග්ගයට අයත් ගාථා රත්නයක්. බොහෝ විට මේ දේශනා සීමිත කාලයක් තුළ කරන්නට සිදුවෙන බැවින් සූත්‍ර දේශනා පරිහරණය කිරීම තරමක් අපහසුයි. ඇතැම් සූත්‍ර දේශනා පැය 4-5ක් කරන්න තියෙන දේශනා. ඇතැම් සූත්‍ර දේශනා ගැඹුරට වැටුණයින් පසුව පැයකින් නිම කරන්න පුළුවන්. එබැවින් මෙබඳු ගාථා මගින් ගනිමින් විවිධ පැතිවලින් කරුණු පැහැදිලි කරාම සූත්‍ර දේශනාවල ගැඹුරු කොටස් කෙටියෙන් දේශනා කළ තැන් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. මේ සුඛ වග්ගයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ නැත්තම් උන්වහන්සේ අවට සිටියා වූ ක්ෂීණාශ්‍රයන් වහන්සේලාගේ ජීවිත පිළිබඳ ආත්ම ප්‍රකාශනයක්. ඒ ආත්ම ප්‍රකාශනය තුළ තිබෙනවා තනි පදයක සැඟවුන රහසක්. ඒ තනි පදයක සඟවා තිබෙන රහස උන්වහන්සේලාට විතරද උරුම? ඒ උරුමය අපට ලබා ගන්න බැරිද කියන මේ කරුණ විමර්ශනය කිරීමයි මෙම ධර්මානුශාසනාවේ බලාපොරොත්තුව. උන්වහන්සේලා ගැන හෝ උන්වහන්සේලාගේ විමුක්තිය වර්ණනා කරමින් සිටීම නොවේ. බහුජන හිතාය බහුජන සුඛාය යන තේමාව යටතේ තිලෝකර බුදුපියාණන් වහන්සේ මේ සමාජයට යම් දේශනාවක් කළා නම් එය වැඳුම් පිදුම් වලට පමණක් සීමා නොවන ඊට වඩා පැතුරුන බහුජන හිතසුව සලසන දෙයක් විය යුතුයි විය හැකියි. එබැවින් අපි ඒ පිළිබඳව විමසිලිමත් වෙමු. වර්තමාන සමාජයේ ජීවත් වෙන අය අතර සිටින ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාය සාවද කිරීම සඳහා වර්තමාන සමාජයේ ජීවත් වෙන නැත්නම් බහුතරයක් බෞද්ධ සමාජයේ ජීවත් වෙන එහෙත් බුදුදහමේ සැනසුම ජීවිතයට හොයා ගවේෂණය කරන අය සඳහා. බොහෝ පිරිසක් ගවේෂණශීලී නැහැ. අර මා ඉස්පෙරින් සඳහන් කළ පරිදි යන්නන් වාල යන අය. නමුත් අපට හමු වෙනවා විවිධ පොතපත, විවිධ පුද්ගලයින්, විවිධ දේශනා ඇසුරු කරමින් වඩාත් නිවැරදි කුමක් දැයි සොයමින් ඊට අදාළ කාලය ගත කරන කරමින් සිටින අය. අපි පළමු ඔවුන්ට මේ කොටස ලබා දෙමු. දෙවන ඔවුන් යම්කිසි මගක අවතීර්ණයමින් ජීවන ගැටලුවලින් පීඩාවට පත්වෙන්නේ නැතිව සිටින බව සමස්ත සමාජයට වටහා ගන්න පුළුවනි නම් කොහොමද මවුන් මේ ජීවිතේ නිවල සැනසෙලා ඉන්නේ කියන එක පිළිබඳ අන් අය විමර්ශනය කරාවි. අන්න එහෙමයි ඔවුන්ට ඒ මගට එන්නට අවශ්‍ය ඊළඟ පියවර විවෘත කළ හැක්කේ. කුමක්ද මේ ගාථා රත්නය තුළ තිබෙන්නා වූ රහස? සුසුකං වත ජීවාම සුවසේ. අප සුවසේ ජීවත් වෙන්නෙමු. තව එකට ආශ්චර්යජනකයි කියන වචනකුත් කියවෙනවා සමහර විට නොකියා. යේසං නෝ නත්ති කිංචනං. මේ පදේ පසුව මම විග්‍රහ කරන්නම්. කොහොමද ජීවත් වෙන්නේ සුවසේ? පීති බක්කා භවිස්සාම දේවෝ ආවස්සරා යථා. ආවස්සර බඹලව දෙවියන් යම්සේ ප්‍රීතියකින්ද ජීවත් වන්නේ අපත් ඔවුන් වෙන්
සුවසේ ජීවත් වෙමු. එක සමාජ මතයකට ඍජුව පහර ගහන්න පුළුවන් තැනක් මේක. ඒ තමයි බුදුදහමෙන් උගන්වන්නේ දුක නැත්තම් ජීවිතය දුකයි කියන මේ සමාජයේ පවතින මිත්‍යා මතය. මතක තබා ගන්න. බටහිර වාදීන් නැත්නම් බුදු සමයේ දෙස ඉංග්‍රීසි භාෂාවෙන් බැලුව අය මේ දුක නැත්තම් දුක්ඛ දුක්ඛ සමුදය කියන මේ වදන් සංකේතවත් කරන්නේ ජීවිතයේ දුකක් වශයෙන් කියලා අර්ථ නිරූපණය කරමින් බුදු සමයේ දුක්ඛාගමක් කොට ලේබලයක් කලවලා තිබෙනවා. නමුත් බුදු සමයෙන් පෙන්වන දුක බුදු සමයේ ගැඹුරු නොදන්නා අයට තියෙන දෙයක්. ඇරුණාම සමස්ත සමාජයේම තියෙන දෙයක් නෙවෙයි. ඒ බුදු සමයෙන් පෙන්වන ගැඹුරු තේරුම් අරගෙන ජීවිතය වෙනස් කරගත්තාම දුක වෙනුවට දුක නැති වූ තැනක් තියෙන්නේ මරණින් මතු හෝ අනාගත බුදුවරයෙක් ඉදිරියේ නොවේයි ජීවිතය තුලයි. ඒක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ. බුදුන් වහන්සේ දුකයි කියලා කියනකොට දැන් පැහැදිලි කරලා තියෙන දුකසේ ඉන්නවා කියලා නොවේනේ. ආවස්සර දෙවියන් මෙන් ප්‍රීතිසප වළඳන්නමෝ වෙමු කියලා ඒක සිංහල අර්ථය එන්නේ. ඒ උන්වහන්සේලාට මේ ලෝකේ ජීවත් වෙන්න යාමේදී විඳින්නට පුළුවන් මේ ප්‍රීතිසුඛය අන් අයට උරුම නැද්ද? අන්‍ය විමර්ශනය ලක් කරන්න ඕන කරුණ. අපට උරුම නැද්ද? එහිදී තේරුම් ගන්න ජීවිතයේ දුක යම් තැනකද දුක නැති වූ තැන නැත්තන් දුකින් මිදීමත් එතැනම බව එතැනම විය යුතු බව. අන්නේ අදහසින් තමයි ධර්මය ශ්‍රවණය කරන්න ඕන තේරුම් ගන්න ඕන. එබැවින් තවදුරටත් මේ සමාජය පතින් පතින් පාඩම් කරගෙන ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියන පාලි වර්ණය සිංහලට පාඩම් කරගෙන දුකයි දුකයි කිය කියා ඉන්නවා නම් ඔවුන්ට වචන පෙළ පාඩම් වීමක් ඇහුරුනහම ඊට හා දැක්මක් නැහැ. ඔබ මතක තබා ගන්න. වැදගත් වන්නේ බුදු සමයේ දුක නොවේ. දුක නැති වූ තැනයි. එයයි බුදුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන දේ. ඒ තැන මරණින් මතුද අනාගත ජීවිතයකද ජීවිතය තුළද කියන එක අපි වටහා ගන්න වෙනවා. මා මින් පෙර ඉදිරිපත් කළ පාඨ දෙකක් තිබෙනවා සච්චක සූත්‍රයෙන් උපුටා දක්වමින්. එින් අද එකක් ඉදිරිපත් කරන්නම්. දෙකම අවශ්‍ය නැහැ. මින් පෙර අසා ඇති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. නිවුණා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නිවීම පිණිස ධර්ම දේශනා කරනු ලබනවා. මේ වචනේ විමර්ශනයට ලක් කරන්න. ලෝකයා සදහන් කළ පරිදි බුදුන් වහන්සේගේ නිවීම අවුරුදු 80න් පස්සේ නම් එනම් 80න් පස්සේ එකම ධර්ම දේශනාවක්වත් කළේ නැහැ. නමුත් මෙහි සඳහන් වෙනවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියලා. නිවීම සඳහා ධර්ම දේශනා කරනවායි කියලා. අප පිළිගන්නවා නිවීම සඳහා ධර්ම දේශනා කළේ අවුරුදු 35 සිට 80 දක්වා. අවුරුදු 35දී උන්වහන්සේ තුළ ඇති වුණා මේ අවදි බව. එහෙම නැත්නම් දුක් හටගන්න හේතු වලින් නිදහස් වීම තුළ උන්වහන්සේ සහ උන්වහන්සේගේ අනුශාසනා ලබා හික්මුණ භික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසම පත් වූ තත්ත්වයයි මේ නිවීම කියන්නේ. අන්න එතකොට නිවීම ජීවිතය තුළ තිබුණ දෙයක් අපටත් ජීවිතය තුළ අවශ්‍ය දෙයක්. අවශ්‍ය වුණාට ඒ සඳහා අනුගමනීය ක්‍රියාමාර්ගයක් තියෙනවා. අවශ්‍ය වුණාට අනවබෝධයෙන් ලබන්න පුළුවන්කමක් නැහැ. මෙහිදී මා දකිනවා මෙන්න මේම දෙයක්. ජීවත් වෙන්න යාමේදී ජීවන බර ජීවන සටනට මැදිහත් වීමේදී අර පොහොදුන් කියන වදනට යටත් සීමාවල ජීවත් වෙන අයට කුමක්දෝ වරදක් සිදු වෙනවා මේ ලෝකේදී. ලෝකයේ සමග කරන ගණදෙනුවලදී වැරද්දක් සිදු වෙනවා නැත්නම් වැරදි ආකාරයක බන්ධනයකට අහු වෙනවා. ඒ බන්ධනයකට අහුවීම තුළ තමයි මේ ජීවිතය දුක් සහගත වෙන්නේ නැත්නම් සැප හොයන ජීවිතයකට දුක් ළඟා වීම පටන් ගන්න. එබැවින් බුදුන් වහන්සේ වදාළ මේ කරුණ තුළ තියෙන වැදගත් වදනක් අත්තිවික්කවේ ආසවා දස්සනාය පහතබ්බා සබ්බාසව සූත්‍රයෙන්
දිට්ඨිංචානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ මේ සූත්‍ර දේශනාවකින්. අන්න ඒ වගේ දස්සන සාමාන්‍යයෙන් ඇහැට පේන දෙයටත් දස්සනය කියලා කියනවා. නමුත් අප මෙතන දස්සන කියලා කියන්නේ එහෙම එකකට නොවේ. මතක තබා ගන්න. ඊට වඩා ගැඹුරු කරුණක් තමයි අපි කතා කරන්න ආව දස්සනය කියලා කියන්නේ. ඒ තේරුම් කර දීම තමයි අපේ මේ ධර්මානුශාසනාවේ අදහස වන්නේ. අර මම පැහැදිලි නොකර වදනට යන්න ඕන. ජේසං නෝ නත්ති කිංචනං. කිසියම් ආකාරයක පලිබෝධයක් නැති. පලිබෝධ කියන වචනෙත් එතරට හරියන්නේ නැහැ. නමුත් අපි පලිබෝධ කියන වචනෙන් අර්ථය මතු කරගන්න බලමු. දැන් වත්මන් සමාජයේ ගොයමට වගේ දෙයකටනේ පලිබෝධනාශකයෝ දන්නේ. කෘමියා ගොයම් ගස විනාශ කරනවා. වල් පැලෑටි ගොයම් ගස විනාශ කරනවා. එබැවින් ගොයම් ගසේ වර්ධනයට බාධාවක් පලිබෝධය කියලා කියන්නේ. එබැවින් යහපත් සරු අස්වැන්න ලබා ගන්නට නම් පලිබෝධ පාවිච්චි කරලා බාධක පිදලා ගන්න ඕනේ. ඒ වගේ මෙතන පැහැදිලි කර වදාරනවා යේසං නෝ නත්ති කිංචනං කිසියම් පලිබෝධයක් නැති. කිංචනය කියන වචනේ හරිය වටිනවා. කිංචනය කියන්නේ මොකක්ද? මෙතන කිංචනය නැහැ කියලා පෙන්නනවා. දැන් මේ වචනේ තවත් තැනක තිබෙනවා. කෝදං ජහේ වි පජහෙය්‍යමානං කියන ගාථාවේ තිබෙනවා අගපදයේ අකිංචනං න අනුපතන්ති දුක්ඛා කියලා. කිංචන නැත්නම් අකිංචන කියලා කියන්නේ නැතිවිට ඔහුට මේ ජීවිතයේ ඔහුගේ ජීවිතයට දුක් පතිත වන්නේ නැහැ. දුක්වල තර්ජනයක් නැහැ. අන්න ඒ ඔස්සේ ගැඹුරින් බලන්න. දුක්පතිත වන්නේ ජීවිතය තුළ පවතින්නා වූ කිංචනයන් නිසයි. එයින් කියවෙන රහස තමයි ලෝකයේ දුක් පවතිනවා නෙමෙයි. අපි මෙතන ලෝකයේ කියලා කතා කරේ බාහිර සමාජයේ තියෙන සිදුවීම්. තවත් විදිහකින් කියනවා නම් අටලෝ දහම. ඒවා තුළ දුක් පවතිනවා නෙවෙයි. මේ කිංචන ස්වභාවය තුළ තමයි කෙනෙකුගේ ජීවිතයට දුක් ගෙනත් දෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක් උන්වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳව අගැයීමට ලක් කිරීමේදී මේ අකිංචන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මේ පලිබෝධ කියන වචනෙන් අකිංචන කිංචන කියන වචනෙන් කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. ඔබට ඔබේ ජීවිතය තුළ අසහනය, පීඩාව, දැඩි වෙහෙස ආදී කොට ඇති මේ අප්‍රසන්න කාරණාවලට මුහුණ දෙන්න සිදු වෙනවා නම් සමාජයේ ඇතැම් විට කරන ප්‍රකාශයක් තමයි මට දැන් තිත්ත වෙලා තියෙන්නේ, ජීවිතේ එපා වෙලා තියෙන්නේ, ඇති වෙලා තියෙන්නේ කියන එක. මෙහෙම එක වතාවක්වත් ජීවිතේ නොකියපු පෘථග්ජන කෙනෙක් මේ සමාජයේ ඉන්නවදයි මා දන්නේ නැහැ. එහෙම වීමට හේතුව වශයෙන් ඔබ සමාජයට දොස් පවරන තමා අතකිති වරදක් නැති බවත් තමා සමාජයේ විසින් අසහනයට, පීඩාවට, දුකටපත් කළ බවත් කියන මේ චෝදනාව තමයි හැම මුඛයක් තුළින්ම ලකින් ලැබෙන්නේ. තමන් අත සෝදා ගන්නවා නිදහස් වෙනවා සද්දස්පරල සමාජයට. නමුත් මේ න්‍යාය වැරදි. ඒ න්‍යාය වැරදි කියලා ඔප්පු කරන්න තියෙන්නේ බමුණන් විසින් ලිංවලට පිදුරු නැත්තම් පොල්ලිලි දමා වැසුවා වූ, යන මග සිට රැක බැනවැදුනා වූ, බිනීමරු ඇතුළු තවත් චෝදනාවන් එල්ල කළා වූ, එබඳු බාහිර ගැහැටවලින් පිරි සමාජයක ජීවත් වුණ උන්වහන්සේ හෝ ඒ ශ්‍රාවකයන් ඒ කිසිදු අපි කතා කරන මේ දුක්සහගත හේතුවලින් දුකකට, පීඩාවකට පත් නොවී ජීවත් වන බවයි රහස. එවිට ඒ බාහිර සංසිද්ධීන් නිසා දුක් ගෙන දෙන්නේ කාටද?
බාහිර සංසිද්ධීන් දුකක් නොවන්නේ කාටද කියන මෙතන මේ කරුණ විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙනවා. එවිට පෘථග්ජන කියන වචනයක් පාවිච්චි කරනවා නම් මේ සමාජයේ යම් කෙනෙක් ඔවුන් ඉන්නේ කිංචන ස්වභාවයේ. ඔවුන්ට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරලා අකිංචන බවට පත්විය යුතුයි කියන මගක් පැහැදිලි කළේ. මෙන්න මේ වෙනස සිදු කරගන්නා වූ ආකාරය ආරම්භ කිරීමට අවශ්‍ය කරුණු අවබෝධ කර ගැනීම, දත්ත රැස් කිරීම තමයි ධර්ම දේශනාවක් තුළ සිදුවනු ලබන්නේ. අප පැහැදිලි කරගත්ත කරුණ ඔබ වෙනුවෙන් අප ටිකෙන් ටික පැහැදිලි කරමින් සිටිනවා. මොනවද මේ කිංචනයන් කියලා කියන්නේ? ඇතැම් සූත්‍ර දේශනාවල පවතිනවා සකල ක්ලේශයන් ප්‍රහීන කොට නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තයි කියලා. කෙලෙස් නසා රහත් වූහ කියලා තියෙනවා. නැසීමක් මෙතන සඳහන් වෙනවා. එතකොට මේ කෙලෙස් කියලා කියන්නේ, කෙලෙස් කියන වචනෙන් කියවෙන්නේ චිත්තාභ්‍යන්තරයේ ලැබුම් ගන්නට නොදී ඉවත් කළ යුතු ස්වභාවයක්. ඇතැම් විට කිංචන කියන වචනේ භාවිතා වෙනවා ඇත්තේ සඳහා විය හැකි. එවිට මේ කතාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමකාලීන සමාජය පිළිබඳව නොවේ. මේ කතාවේ අරුත අපි දිගහරින්නේ වර්තමානයේ ජීවත් වෙන අපට සවන් දෙන ඔබ හැම දෙනා වෙනුවෙන්. ඔබට බුදුන් වහන්සේ වදාළ පරිදි යේ සංනෝ නත්ති කිංචනං කියන තත්ත්වයට පත් වෙන්න ලැබිලා නැහැ. පරපුරෙන් ලැබිච්ච බෞද්ධකමෙන්. එහෙනම් ඒ කිසියම් පලිබෝධයක් නැති කියන තැනට පත් වෙන්නට අප කුමක් දැනගෙන සිටිය යුතුද? මෙන්න මෙහිදී තමයි මා ඔබව සරල කරුණු ඔස්සේ තව ටිකක් දුර දැනුවත් කරනු ලබන්නේ. ඇතැම් විට මා මේවා පැහැදිලි කරලා තිබෙනවා ඔබ සඳහා, නරඹන ඔබ සඳහා. ඒත් සවන් දෙන ඔබ සමහර විට අපට ආධුනික වෙන්න පුළුවන්. එබැවින් මෙම කරුණු වතාවක් දෙකක් තුනක් නැවත නැවත ප්‍රකාශ කරන්නේ නැතුව ඔබට ධාරණය වන්නේ නැහැ සහ ඔබය පිළිගන්නේ නැහැ. මල් ආසන්නතම කරුණට එනවා සාරාංශ වශයෙන්. ඒ කතාව අපගෙන් කොතනදී හෝ දේශනාවකින් ඔබ සවන් දී තියෙන්නට පුළුවන්. සකීය මිනිබිරියකගේ මරණය නිසා තෙත ඇඳුමෙන් යුක්තව, තෙත කෙස් වලින් යුක්තව බුදුරජාණන් වහන්සේ වෙත විසාක්කා යන විසාක්කා මහෝපාසිකාවට බුදුන් වහන්සේ කළ ප්‍රකාශයක් තිබෙනවා. අප අවදිව බැලිය යුතු, අප වෙනුවෙන් අරුත දිගහැර බැලිය යුතු. එදා ප්‍රකාශයක් වුණාට වර්තමාන සමස්ත සමාජයේම පෘථග්ජන සමාජයේ ආත්ම ප්‍රකාශනයයි ඒ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. කොහොමද ඒ සඳහන් වෙලා තිබෙන්නේ? යේ සංකෝ විසාකේ සතං සුඛානි සතං තේ සං දුක්ඛානි. අන්න දුක් තියෙන තැන සඳහන් කරනවා. විසාකාවනි, යම් කෙනෙකුට ජීවත් වෙන්න ගොහින් ඇලීම්, මුලාවීම්, අල්ලා ගැනීම්, බැඳීම් මේ සියල්ල ඔය සුඛානි කියන වචන තුළ තියෙනවා. සැප කියන වචනට එහා ගිහින් සියයක් ඇද්ද ඔහුට දුක් සියයක්ද ඇත. එතන නියත සංඛ්‍යාවකට යටත් කරලා හැම නෑ. ඒ පුද්ගලයා ජීවත් වෙන්න යාමේදී ගත කරන කාලයට අනුව මේ දුක් සංඛ්‍යාව අවමයක සිට උපරිමය දක්වා ළඟා වෙන බව සහ තිලෝක බුදුපියාණන් වහන්සේ වැනි උත්තමයෙක් වදාළ මඟ තේරුම් ගන්න පුළුවන් නම් සීයේ හෝ දසදහසේ සිට බිඳුව දක්වා අවමයට ගෙනෙන්න පුළුවන් බව සඳහන් කරනු ලබනවා. ඒ දිගු විස්තරයකින් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබුණත් මම වාදන් තුනකින් විතර ගන්නවා. මෙය අවරෝහණ ක්‍රමයට පහළට ගෙනෙන බුදුරජාණන් වහන්සේ
අසූව නං අසූවයි, හතලිය නං හතලියයි, විස්ස නං විස්සයි, දහය නං දහයයි, පහ නං පහයි, එක නං එකයි කියලා අඩු කරන් එනවා. අවසන් ප්‍රකාශයේ තිබෙන්නේ යමෙකුට අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැත. විශේෂ අවධානයක් යොමු කරන්න මේක කරෙහි. එහෙමනම් දුක් නැති වූ තැන කියලා කියන්නේ එතන තමයි බුදු සමය. මරණින් මසු අනාගත බුදුවරයෙක් හමු වෙන වෙයි මේ අල්ලා ගැනීම එකක්වත් නැති ශූන්‍යතාවයකට. ශූන්‍යතාවය කියන්නේ කිසිවක් නැහැ කියන එක නෙමෙයි මතක තියාගන්න. නමුත් බුදු සමය පවතිනවා ගැඹුරු ශූන්‍යතා දර්ශනයක්. ඒ එකක්වත් නැති තැනට 100 නම් 100 සිට 200 නම් 200 සිට ආපහු වෙන්න වෙනවා. එවිට 100ක් තියන අයට ලෝකේ දුක් තිබියදී, 50ක් තියන අයට දුක් 50ක් තිබියදී, එකක්වත් නැති කෙනාට දුක් එකක්වත් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එවිට බුදුන් වහන්සේ ජීවිතයේ දුක් ගැනද කතා කරලා තියෙන්නේ, දුක නැති වූ තැනක් ගැනද කතා කරලා තියෙන්නේ? අර ජීවිතයේ දුක්ඛාගමක් කියන මන්දබුද්ධිකයින්ට පැහැදිලි උත්තරයක් නැද්ද මේකේ? එබැවින් බුදු සමය කිසිවිටකත් අසුභවාදී චින්තනයක්, අසුභවාදී ආගමක් නෙවෙයි. අප බෞද්ධින් වූ නිසා නොවේ මේ ප්‍රකාශය කරන්නේ. වත්මන් සමාජ ගැටලු විසඳා ගැනීමට, වස්වත් සමාජයේ තියෙන අපහසුතා විසඳා ගැනීමට, වත්මන් සමාජ ප්‍රගතිය සහ ගැටෙන්නේ නැති ලොව පවතිනෝ නම් ප්‍රගතිශීලී ආගමක්. ආගම කියන වචනට එහා යන්න ඒ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ මේ දර්ශනයයි නැත්තම් චින්තනයයි. එය ඒ තරම් මානව හිතවාදී, ඒ තරම් ප්‍රායෝගිකව ක්‍රියා කර ප්‍රතිඵල ලැබිය හැකි දෙයක්. නමුත් මේ සමාජයට මේ ප්‍රායෝගිකව ක්‍රියා කිරීම කියන එකට එන්න අපහසු වෙලා තිබෙනවා කිසියම් පොතේ ගුරුවාදයක් නිසා. පොතේ ගුරුවාදය අපට හම් වෙන්නේ පාසල් අධ්‍යාපනයේදී පොත පාඩම් කරන බුද්ධාගමෙන්. එහිදී අපට අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගික වීම නෙවෙයි, සිද්ධි දැනුවත් වීම. විභාගෙන් විභාගයට අපි දැනුවත් වීම ඔස්සේ ඇවිදින් දැනුවත් පුද්ගලයෙක් වෙනවා, දැනුමැත්තෙක්. දැනුමත් එක් වූ පමණින් ප්‍රායෝගික වෙන්න බෑ. දැනුමැත්ත ආයෙත් කියනවා තාමත් මම පෘථග්ජනනයි කියලා. එබැවින් මේ දැනුම ඉක්මවා ගිය, දැනුම උපයෝගී කරගන්න පුළුවන් දැනුම ඉක්මවා ගිය දැක්මක් තුල තමයි මේ ගමන් මඟ පවතින්නේ. අන්න ඔබේ මේ දැනුම උදව් කරගෙන දැක්මට යන්නේ කොහොමද කියලා ඔබ වෙනුවෙන් පෞද්ගලික ඔබ තේරුම් ගන්නවා. ඒ සඳහා තමයි අපි මේ කරුණු පැහැදිලි කරනු ලබන්නේ. එහිදී මේ වදන යලිත් මතක තබා ගන්න. බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ ඇලීම් ගැටීම් බැඳීම් එකක්වත් නැතුව අපට හිත හිස් කර ගන්න පුළුවන් නම්. එතකොට මේ ලෝකෙමයි දුක් එකක්වත් නැහැ. ඔබට හිතෙන්න ඕන මේක අත්හදා බලන්න. ඒ අත්හදා බලන විට ලැබෙන දේ මෙයද මේ නිවීම කීවේ කියලා එදාට ප්‍රත්‍යක්ෂ වේවි. නමුත් මෙහිදී අප යා යුතු තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. වර්තමාන සමාජයේ ප්‍රචලිතව පවතිනා වූ අනුගමනීය ප්‍රතිපදාව මේ සඳහා ප්‍රමාණවත් නැහැ. බහුතරයක අනුගමනීය ප්‍රතිපදාව දාන සීල භාවනා. එහෙම නැත්නම් පුණ්‍ය මාර්ගය. එහෙම නැත්නම් ශික්ෂාපද විනය. ශික්ෂාපද විනයේ අඩු වැඩිකම් සහිත අදාළ විපාක තිබුණාට ශික්ෂාපද විනය තුළ මේ කිංචනයන්ට පහර දෙන්න බෑ. කිංචනයන් තිබෙනවා හැමම. නැත්නම් කිංචනයන් වැඩි දුණු වෙනවා. මේක තමයි අපට තේරුම් ගන්න අපහසු දෙය. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ කිංචනයන් ගෙන් හිස්තැනට පත්වීම සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සඳහා එදා සමාජයේ තිබුණා වූ යම් යම් වදන්වැල් උදව් කරගෙන ඊට ඔවුන් දැක් වූ අර්ථයට වඩා පැහැදිලි ගැඹුරු අර්ථක් ඉදිරිපත් කරනු ලැබුවා. අන්න ඒ ධර්මතාවේ ඔබ අප හැම දෙනා තේරුම් ගන්නට වෙනවා මේ කිංචනයන්ගෙන් නිදහස ලැබීම සඳහා. මේ මා පැහැදිලි කරනු ලබන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ සමාජයේ පවතින ද්‍රව්‍යයන් ගන්නකො, දිග මැනීම සඳහා මීටරේ ඒකකයක්, බර මැනීම සඳහා ග්‍රෑමේ නැත්තම් කිලෝග්‍රෑමේ ඒකකයක්, ධාරිතාව මැනීම සඳහා පරිමාව ලීටර් වලින් ඒකකයක්.
එතකොට කිලෝ දසදහසක් තිබුණත් කිලෝ එකේව දසදහසක් කියලා තමයි එකෙන් කියන්නේ. ඒකකේ යන්නේ තේරුමේ විට ඔබ තේරුම් ගන්න ඕනේ එකක් කියන එක. ඒ වගේ ජීවිතේ එකක් වුණාට මේ ජීවිතය තුළ පවතිනා වූ තවත් පුංචි ඒකකයක් තියෙනවා. අවුරුදු 80ක් 100ක් ජීවත් වෙන විට මේ ගත කරන්නේ අවුරුද්දක් මාසයක් ආදී වශයෙන් එකෙන් එක නෙවෙයි, ඊට වඩා සියුම් එකක් තියෙනවා. මේ එකේදී අපි දකින්නා වූ වදන් වල අර්ථ පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. අප දකින්නා වූ වදන් වල අර්ථ උපත, මෞකසෙන් බිහිවීම, මරණය, ජීවිතෙන් සමු ගැනීම. එය නොවේ මෙතන බුදුන් වහන්සේ වදාරන මේ උපත සහ මරණය කියලා කියන්නේ. ඊට වඩා ගැඹුරු, ඊට වඩා සියුම්, එසේ බලන්ට බැරි, එහෙත් යථාර්ථවාදීව සිදුවෙන දෙයක් තියෙනවා ඔබ අප හැම දෙනා තුළම. ඒ ඒකකයට ස්ත්‍රී පුරුෂ භාවයක්, ගිහි පැවිදි භාවයක් නැහැ. ඒක තමයි එතන විශේෂත්වය. දැන් ඔබ භාවිතා කරන ඒකවලට ගිහි ජීවිතයට පන්සිල්, පොය දවසට අටසිල්, පොඩි හාමුදුරන්ට සාමාන්‍ය සිල්, සිල් මෑණිවරුන්ට සාමාන්‍ය රදස සීලය, ලොකු හාමුදුරන්ට උපසම්පදා සීලය, සුදු ඇඳුම, සිවුර, එහෙම ප්‍රභේද තියෙනවා, වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් තුළ අපි ඉන්නම ඇරුණහම ඊට එහාට සමස්තයක් වශයෙන් පොදුවේ ගත හැකි දහමක්, පොදුවේ අනුගමනය කළ හැකි දහමක් තිබෙනවා දැයි අපි විමර්ශනයට ලක්කොට නැහැ. බොහෝ දෙනෙක් ඒ පිළිබඳ අවබෝධ කරගන්නත් නැහැ. මේ ඒකකයේ පිළිබඳව තියෙනා වූ බුද්ධ වචනේ පවතින්නේ ඔබ පිළිබඳව මෙන්න මෙබඳු යථාර්ථවාදී සත්‍යයක්. කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු ස්කන්ධ කියන දේවල් උපදින කල්හි, දිරණ කල්හි, මියාන කල්හි, ජීයමානේසු උපදින කල්හි, ජායමානේසු ජීයමානේසු දිරණ කල්හි, මියමානේසු මියාන කල්හි. ස්කන්ධ නම් මෝදයක් උපදින කල්හි, දිරණ කල්හි, මියාන කල්හි, කනේ කනේතං ෂණේ යනු තත්පරෙන් හුඟක් කුඩා කොටසක් වෙන්නට ඕන. ඒකකයක් ෂණයක් ෂණයක් පාසාම ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. මෙන්න මේ ෂණයක් පාසා උපදින, දිරන, මැරෙන ඒකකයේ පදනම් කොටගෙන දේශනා කළා වූ දහමක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රගතිශීලී දහම කියලා කියන්නේ. එහෙම නැත්නම් දාන සීල භාවනා ඉක්මවා ගියා වූ, කර්ම මාර්ගයේ ඉක්මවා ගියා වූ, ධර්ම මාර්ගයට අදාළ විය යුතු කරුණු පැහැදිලි කිරීම කියලා කියන්නේ. කන්දේසු කියන වචනට ඊට පස්සේ පවතිනවා ස්කන්ධ කියන අරුතක් සමග ෂණික ක්‍රියාකාරීත්වයක පස්සාකාර විමර්ශනයක්. අන්න ඒක තේරුම් ගන්න ඕන අපි. ෂණික ක්‍රියාකාරීත්වයක පස්සාකාර විමර්ශනයක්. ෂණික ක්‍රියාකාරීත්වය, ඔබ ඡායාරූප ශාලාවකට ගොස් ඔබේ පින්තූරයක් ගත්තයි කියලා හිතන්න. කැමරා කාචයේ මොහොතකට විවරණය වෙලා වැසෙනවා ෂණික. නමුත් ඒ තුළ ඔබේ ස්වභාවය දලසෙයා පටය තුළ සටහන් වෙනවා. ඊටත් වඩා ෂණයකින් තමයි මේ කියන ෂණික ක්‍රියාකාරීත්වය සිදුවනු ලබන්නේ. එසේ අපට මේ ඇසෙන් රූපයක් පින්තූරයේ දලසෙයා පටයට ගන්නට පුළුවන් වගේ මේ ලෝකයේ තියෙන හැම දේවල්ම අපට හඳුනා ගැනීම සඳහා මෙබඳු කැමරා කාච නොවන, එහෙත් එබඳු ආකාරයෙන් ක්‍රියාත්මක වෙන කැමරා පහක් අපි ළඟ තියෙනවා. එකක් තමයි රූපය ගන්නට ඇස, තව එකක් තමයි ශබ්දය ගන්නට කන, තව එකක් තමයි නාසය ගන්නට දිව ගන්න, ගඳ සුවඳ ගන්නට නාසය, රස ගන්නට දිව, පහස ගන්නට කයේ මිය නොගිය ඕනෑම තියෙන ප්‍රසාද ජනක බව. මේවා හැරුණ විට නිදහසේ විවේක සිටින විට දිවාරාත්‍රී දෙකේ ඕනෑ තරම් පෙරහරක්සේ නරඹන්නට පුළුවන්, සිතට ගන්න පුළුවන් අරමුණු ගැනීමේ හැකියාව. මේ දොරවල් හයෙන් අරමුණු ගන්නා වූ ආකාරය පිළිබඳ සියුම් විග්‍රහයයි අභිධර්මය කියලා කියන්නේ. ඔබ කතා කරාවි ඔබ ස්ත්‍රී, ඔබ පුරුෂ, ඔබ රැකියාවක් කරන කෙනෙක්, ඔබ ශ්‍රාමිකයෙක් ආදී වශයෙන්. ඒක සම්මුතියට හරි. නමුත් මේ බුදුන් වහන්සේ වදාළ අරමුණු ගැනීමේ ස්වභාවයේදී මේ ඒකකය ඔබ හැමෝටම සර්වසාධාරණයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන.
ඒ අපි ඇතැම් විට විවිධ ආකාරයෙන් පැහැදිලි කරලා තිබෙනවා. මෙතන තමයි ඔබේ පාරම්පරික දැනුම සහ අප ඉදිරිපත් කරන දැනුම අතර ගැටුමක් ඇති වෙන්නේ. අප කියන දේ පැහැදිලි කරගන්නේ නැත්නම් සහ පිළිගන්නේ නැත්නම් අප කිසිවිටකත් ඔබට මේ බලෙන් පටවන්න යන්නේ නැහැ. ඔබ කළ යුත්තේ කීප වතාවක් කල්පනා කරලා බලන එක. මානම් මේ පිළිබඳව තියෙන සාවද්‍ය බව පැහැදිලි කරන්න ත්‍රිපිටකගත සූත්‍ර දේශනා පහක් හයක් හොයන්න තියෙනවා. නමුත් මා මෙතන දී සියල්ල ගන්න නැත්තේ මට වෙලාවක් නැති නිසා. එබැවින් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පදනම් කොටගෙන දේශනා කළා වූ ධර්මය එයින් පරිබාහිරව අනුගමනය කරන්න බෑ. මොනවාද පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මුල් කරගෙන දේශනා කරලා තිබෙන්නේ? මා දකින ආකාරයට ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය. ඒවා වදන් වලින් කෙනෙකුට පාඩම් වෙලා තිබුණාට ඒවා පංචස්කන්ධය තුළට බහලන්න බැරි නම්, පංචස්කන්ධය තුළින් දකින්න බැරි නම් කවදාවත් ඔබට කිංචන වලින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබ හැමදාම කිංචන සහගත කෙනෙක් වෙනවා. මොකද මේ කිංචන ස්වභාවය සහ අකිංචන ස්වභාවය මෙතන තියෙනා වූ අනවබෝධය සහ අවබෝධයක ප්‍රතිඵලයක්. එබැවින් ෂණයක් ෂණයක් පාසා උපදිනු මැරෙන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට ගන්නා වූ අරමුණ සහ අරමුණේ ස්වභාවයන්. රූප ආරම්මණයක් ලබනවා, ඒ වේදනාවෙන් විඳිනවා, ඒ සංඥාවෙන් හඳුනනවා, ඒකට තියෙන ප්‍රියාප්‍රිය බව අනුව සංකාරයෙන් බැඳෙනවා, මේ සිද්ධිදාමයේ විඥාණයෙන් හඳුනා ගන්නවා. මේ කියන තරම් වෙලා යන්නේ නැහැ මේකට. අනතුරුව ඔබේ අවධානය ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට යොමු වෙනවා. අර වගේම ශබ්ද ආරම්මණයක්, ගන්ධ ආරම්මණයක්, රස ආරම්මණයක්, එනත මනෝද්වාරයෙන් ලෝභ ආරම්මණයක්, දේශ ආරම්මණයක්, මෝහ ආරම්මණයක් එනවා. මේ හැම එකක්ම රූප. ඔය වේදනා සම්බන්ධයෙන් ගත් කල වේදනා කාය, සංඥා කාය, සංකාර කාය කියන්නේ කය කියන එක නෙමෙයි, ස්කන්ධය කියන එකනේ. එහෙනම් රූපකාය කියන්නේත් කය වෙන්න බෑ, රූපස්කන්ධය වෙන්න වෙනවා. රූපස්කන්ධය මුල් කොටගෙන හටගන්නා වූ වේදනා, සංඥා, සංකාර හතර හැම දෙනා තුළම පහළ වෙනවා. හටගත් සැනින් නැති වී යනවා. මෙන්න මේ ඒකකය සැමටම පොදුයි, හැම ළඟක් තිබෙනවා. දැන් මේ ඒකකය පරිහරණ කරන ආකාරයේ කිසියම් දෝෂ සහගත ස්වභාවයක් තියෙනවාද? මේ කිංචන ඇතිවීමට හේතුව මෙන්න මේ ඒකකය පරිහරණයේදී අපි අතින් සිදුනා වූ බරපතල වරදක් බව ධර්මශ්‍රවණයෙන් තේරුම් ගන්න ඕන. කුමක්ද බරපතල වරද? බරපතල වරද තමයි විඳින්ට ලබා දුන්න ජීවිතයේ විඳින්ට ඉඩකඩ නැති ඇති කරගෙන ජීවිතයේ හිරගයක් බවට පත් කරගනිමින් විඳවන ජීවිතයක් බවට පත් කර ගැනීම. කෙසේද එහෙම වන්නේ? එහෙම වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරලා බලන්න ඕන. ලෝක ධර්මතා පිළිබඳ, ජාති ආගම කුලය පිළිබඳව, මේ මරණය පිළිබඳව, බුදුන් පිළිබඳව, නිවන් පිළිබඳව, භාවනාව පිළිබඳව කිසිදු ඕනෑකමක් නැති කිරිස්වඳගේ නැති සුරතල් සිඟිත්තාගේ පටන් ජීවිතය මහලු සීයා දක්වා ගත කරන විට අර විඳින සරල බව, අර විඳින සුන්දරත්වය අතමිදී දරන්න බැරි දුකක් සහිත තැනට ජීවිතේ ගෙන ගියේ කුමන අපරාධයක් නිසාද? හැම දෙනාට රන්හුයකින් බැඳ ජීවිතේ එකක් වශයෙන් සලකන යුග දෙවිය ජීවිත අවසාන වන විට ඔවුනොන්ට විසදාගත නොහැකි, ඔවුනොන්ට දැකගත නොහැකි, ඔවුනොන් ප්‍රිය කරන්නේ නැති වෛරක්කාරයන් බවට පත්වෙමින් අවසන් කරන්නේ බොහෝ විට. මොන අපහාසයක වරදින්ද? මොන කාරණයක් නිසාද එහෙමද බලාපොරොත්තු වුනේ? පෝරුව මට නැගී සිටින්නා වූ යෝලකගේ තියෙන මූණේ තියෙන බලාපොරොත්තුව කිරිහා පැනිසේ ජීවිත අවසානය දක්වා ගත කිරීම නොවේද? හැම දිනාගෙම සුබ ප්‍රාර්ථනය නොවේද? එය ඉටු කර ගන්නවද 100ට එක්කෙනෙක්වත්? පුහුදුන් භාවය තුළ නම් එක්කෙනෙකුටවත් ඒක ඉටු කර ගන්න බෑ. ආසන්න වශයෙන් 10ක් 15ක් යම් මට්ටමකට ගැටුම් නැතුවාම නොවේ ඒත් අපි ඒව අතාරිනවා කියන වචනින් කියාවේ. මෙන්න මේ ජීවිතය තුළ පවතිනා වූ මේ සමීප බව දුරස් වීම නැමැති මේ අසාධාරණය මෙන්න මේ කිංචන විසින් ඔබට කරන ලබන අසාධාරණයක්. එබැවින් ඔබට මේ කිංචනයි අපරාධයක් කරන්නේ, ඔබ හිර කරන්නේ, ඔබ දුකට පත් කරනු ලබන්නේ කිංචන. එබැවින් කිංචන සතුරන් වශයෙන් සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. නමුත්
මේ කෙලෙස් නැසීම කියන තැනට මේ කෙලෙස් යන්නට පෙළ කෙලෙස් රැස්වීම කියන එක තේරුම් ගන්න වෙනවා. එහිදී අප තේරුම් ගන්න වෙනවා මේ අරමුණු ගැනීමේදී ඒ අරමුණුවලින් අපට ලබා දෙන්නා වූ ස්වභාවය ඉක්මවා යමින් අපි මේවට වෙනත් තම තමන්ට ආවේනික වටිනාකමක් දෙමින් ස්වභාවික ඉක්මකත්වය ඉක්මවා යනවා. අන්නේ ස්වභාවිකත්වය ඉක්මවා යාමේදී බුදුන් වහන්සේ වදාරනවා පෘථග්ජනයා කියන පුද්ගලයා මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල් එකින් එක මගේ මම මගේ ආත්ම කියන සංකල්පයට ගොදුරු කර ගනිමින් අල්ලා ගනු ලබනවායි කියලා. අන්න මේ කිංචන බහුල වෙන්න හේතුව මේ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා වශයෙන් පවතින දේවල් ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයෙන් පරිග්‍රහණය කර ගැනීමයි. සදහම් නොවැටහෙන පෘථග්ජන පුද්ගලයා ළමා කාලයේ සිට ජීවිත අවසානයේ දක්වා හොඳ හෝ නරක හරි හෝ වැරදි ජීවිතයක් ගත කරමින් පෘථග්ජන ස්වභාවය තුළ යම් මට්ටමකට යමෙක් හොඳයි කියන්න පුළුවන්. නමුත් හොඳ හෝ නරක හරි හෝ වැරදි ජීවිතයක් ගත කරමින් මේ කිංචන ස්වභාවයේ හිතේ ඉහළ කරගන්න ලබනවා, ඉහළට දාමා ගන්න ලබනවා. ඒවා වැඩි වෙන්න ජීවිතය දුක් වැඩි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලා කොහොමද මෙතනින් නිදහස් වුනේ? අකිංචන භාවයට පත් වුනේ කොහොමද? යම් විදිහකට උන්වහන්සේලා නිදහස් වුනේද ඔබ සැනදෙනාටමත් නිදහස් වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගයද එයමයි. විවිධ ක්‍රියාමාර්ග තියෙනවායි කියලා, විවිධ භාවනා තියෙනවායි කියලා හිතන්න එපා. එකම ක්‍රියාමාර්ගය ඒකායනෝ අයම් භික්කවේ කියන වචනයක් පවතිනවනේ, මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. එහෙත් ඒ සූත්‍රයේ අගට මේ කොටස ලියා ගන්න බැරි වෙලා තිබෙනවා. අර වචන විතරයි මම ගත්තේ. නමුත් ඒ ලියා ගන්න බැරි සූත්‍රය තුල හිර වෙන්න එපා. සෑම සූත්‍රයක් තුලම බුදු පියාණන් වහන්සේ වදාළ මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ඇතුළත් සෑම සූත්‍රයක් තුලම මම දකින්නේ සතිපට්ඨානය. මම දකින්නේ අප්‍රමාදය. මතක තබා ගන්න. මම දකින්නේ ත්‍රිලක්ෂණය. එබැවින් මේ කොතනින් හරි එකකින් දෙකකින් මේක තේරුම් ගන්න. කිසියම් ආකාරයක අර්ථ විපරීත වී ඇති දෙයක්ම ජීවිත අවසානය දක්වා මෙනෙහි කරමින් නොලැබෙන ප්‍රතිඵල ලබන්න උත්සාහ කරන්න එපා. එවිට අපට මෙන්න මේ කරුණ තේරුම් ගන්න පුළුවන් වෙනවා. චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti. චිත්ත වදානා විසුද්ධanti. අංගුත්තර නිකාය ඒක නිපාතේ තියෙනවා මෙහෙම කියවනවා. සිත වෙනයි. ඒ සිතට එන අනිකුත් කාරණ නිසා සංකලිස්සන්ති සිත අපිරිසිදු වෙනවා. නමුත් ඒ අනිකුත් කාරණා ඉවත් කරගන්න පුළුවන් පිරිසිදු සිතකුත් පවතිනවා. දැන් මෙන්න මේ සිත අපිරිසිදු වීම කියන එකට බලපාන කරුණ තමයි අපි එකින් එක කරුණු එක්රැස් කරමින් ගබඩා කරන්නේ. වෙනත් ගබඩාවක සොයන්න පුළුවන් ආකාරයට සොයා ගන්න බැරි වුණත් මෙයත් යම් ආකාරයක ගබඩාවක්. අන්නේ ගබඩාවේ තියෙන සංගවනලද රහස්සල ස්වභාවයේ බරපතල තරමට තමයි කෙනෙකුගේ ජීවිතය කම්කටොළු සහගත දුක් සබහගත බවට පත්වන්නේ. එබැවින් පෘථග්ජන පුද්ගලයා ආගමක් ඇදහුවාට, ජාතියකට අයත් වුණාට, මෞපිය දූ දරු යුතුකම් ඉටු කලා වුණාට, යහපත් රැකියාවක් කලා වුණාට ඒ තුළින් ඔහුට අකිංචන ස්වභාවය ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඔහු කිංචන ස්වභාවයේදී අග දක්වාම යමින් ඉන්නවා. මේ තේරුම් ගන්න වෙනවා. එබැවින් තමයි අපට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකුගේ මේ පටිසෝතගාමී ප්‍රතිපදාවක අවශ්‍යතාවය පවතින්නේ. එක් කිරීම වෙනුවට, රැස් කිරීම වෙනුවට ඉවත් කිරීමේ ප්‍රතිපදාවක්. අන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරනු ලබන්නේ. ඔබ මෙතනදී කළ දේට උන්වහන්සේ සඳහන් කරනු ලබනවා උපාදා පරිත්තස්සනංචවෝ භික්කවේ දේසිස්සාමි කියලා. ඔබ මේන අරමුණෙන් අරමුණ ඇලීමකට මුලාවකට ගැටීමකට මුලාවකට ලක් කරමින් අවසන් වෙන්න නොදී ඔබට යලිගන්ට අවශ්‍ය ආකාරයට හේතු ශේෂ කිරීමක් සැඟවීමක් කරන ලබනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනු ලබනවා එහෙම නොකරත් ඒ දේ කරන්න පුළුවන්.
මේ ශේෂ කිරීම කරගත්තේ නැතත් ඒ අවශ්‍ය කාර්යය කරන්න බාධාවක් නැහැ. එබැවින් ශේෂ කිරීම තුළ එකතු වුණා වූ අර හුදු දුක් රැස, දුකට හේතු රැස ඔබේ චිත්තසංතානෙන් ඉවත් වී ආයතුයි. ඒ කිංචන තබා ඔබට දුක් ගෙනත් දෙන්නේ ඒ කිංචනවල ස්වභාවයේ ඉවත් වී ආයතුයි. ඒකයි අකිංචන ස්වභාවයට පත් වෙනවායි කියලා කියන්නේ. ඒ ඉවත් වීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් තිබෙනවා. අන්නේ ප්‍රතිපදාව තේරුම් අරගත්තම තමයි කෙනෙකුගේ ජීවිතයේ භාවනාව ආරම්භ වෙන්නේ. තමා කුමක් කළ යුතුද? තමා මෙතෙක් කල් කළේ කුමක්ද? තමාට දුක් වැඩි උනේ කෙසේ ආකාරයෙන් ලෝකේ දුටු නිසාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙනවා ධර්මදේශනා තුළ. ඔබට වැටහුණා නම් ඔබ මේ වැරදි ආකාරයේ අනුගමනය කළා වූ පිළිවෙත ඔබට දැන් එහෙනම් ඒ වැරදි ආකාර අනුගමනීය පිළිවෙතෙන් නිදහස් වෙන්නට ඕනකමක් ඇති වෙනවා. අන්න පටිසෝත ගාමී කියලා කියන්නේ කිංචන රැස් කරන පුද්ගලයාට නොව, ඒ කියන්නේ එකේ සිට 100 දක්වා මේක ඉහළ නගන පුද්ගලයාට නොව 100 සිට බිඳුව දක්වා පහළට ගෙන එන පුද්ගලයාටයි. මේ සමාජයට අවශ්‍ය වන්නේ එබඳු අය. මෙහිදී මාමේ සඳහන් කරනු ලබන්නේ ආත්මාර්ථකාමී ජයග්‍රහණයක් විදිහට නොවේ. තමා ලබා ගන්නා වූ තමාට ආවේනික ජයග්‍රහණයක් විදිහට නොවේ. ඒ සමාජයට අවශ්‍ය සමාජයේ මානුෂික කරන, මිනිසා මානුෂික කරන, සමාජ ගැටුම් අවම කරන, වර්තමානයට අවශ්‍ය ලෙන්ගතකම සෙනෙහස හදවත්ති පිරි මිනිසුන් වෙසෙන සමාජයක් විදිහට. ඒ වෙනසේ ප්‍රතිඵල ඒකයි. අපි කල්පනා කරනවා නම් තරඟ විභාගයකින් පළවෙනියාවෙන්ට එතන ආත්මාර්ථකාමි ජයග්‍රහණයක්. තමා ජයග්‍රහණය කරන්නට අනිත් අය පරාජය කරලා. එබඳු මේ නිවීම කියන්නේ සමාජයට මොකවත් නොදී තමාට ලැබෙන පෞද්ගලික ජයග්‍රහණයක් කියලා හිතුවොත් එහෙනම් එතනක් තියෙන්නේ ආත්මාර්ථය. මේ කිංචනයන්ගේ නිදහස් වීමේදී තමා මිනිසා තුළ සිටින්නා වූ සැබෑ මානුෂික ගුණ මනුස්සත්වයේ මතුවලා එන්නේ. ඒවා ආරෝපිත දයාවක් නෙවෙයි. ඒවා ආරෝපිත කරුණාවක් නෙමෙයි. ඒවා ආරෝපිත මෛත්‍රයක් නෙමෙයි. ඒවා ව්‍යාජ මෛත්‍රයක් නෙමෙයි. ව්‍යාජ අනුකම්පාවක් නෙවෙයි. සැබෑ මානව හිතවාදී ස්වභාවයක්. ඒ මානව හිතවාදීකම නැති කිංචන ස්වභාවයේදී තමයි මිනිසුන් මේතරම් සමාජ අසාධාරණයන් පරිගැනීම් රිදවීම් විනාශ කිරීම කියන මේ කරදරකාරී සමාජයක් නිර්මාණය කරලා තිබෙන්නේ. එවිට අපරාධ කරු යනු මිනිසා නොව ඔහු සතුව තිබෙන්නා වූ කිංචනය නොයි. ඔවුන්ටයි දඬුවම් දෙන්න ඕනේ, හිරේ දාන්න ඕනේ ඒ අය. මේ සිත්සි ඔබට මේ කරදරේ අපරාධය කරන්නා වූ ඔවුන් අල්ලා දඬු කඩේ ගැසිය යුතුයි ඇත්තම කියනවා නම්. නමුත් ඒකට ලෝකේ තියෙන නීතිය ක්‍රමයක් නැහැ. මොනම නීතියකවත්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ නීතිය ක්‍රමයක් තියෙන ඔවුන් අල්ලා ජීවිතෙන් එළියට වීසි කර දමන. එහෙම නැත්නම් ඔවුන් මරා දමන. ඒක තමයි කෙලෙස් නසනවායි කියලා. එවිට ඔබට ඔබේ ජීවිතය තුළ වැරදි ගමන් මගේ අවුරුදු 80ක් ගොස් නිවැරදි කරගන්න උත්සාහ කරනවා නම් එවිට කාලය ගත වී වැඩි. එබැවින් මේ සමාජයට ආකල්පයක් ලබා දෙන්න වෙනවා. ඔබ කොතන හිටියත් ඔබ මේ ධර්මයේ තේරුම් ගන්න. නමුත් ඔබේ දරු પરම්පරාවට ලබා දෙන්න ආකල්පයක්. ඒ තමයි බුදුපියාණන් වහන්සේ වදාළ සදහම් හැකිතාක් මුලින් තේරුම් ගන්න. එවිට ජීවිතයේ දුක්බර වීම අවම වෙනවා සහ සම්බන්ධතා මාපිය දූ දරු අඹුසැමි ඥාති හිත මිත්‍රාදී අසල්වාසී ආදී මේ සම්බන්ධතාවල පළුදු වීම අපහැර දමා ලෙන්ගත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. එතකොට ජීවිතයේ හිරගයක් වන්නෙත් නැහැ, නිවස හිරගයක් වන්නෙත් නැහැ. මන්දයත් මේ ධර්මතාවය ඔබට පිහිට වෙනවා හිරගෙදරින් නිදහස් වෙන්න. හිරගෙදරට එකතු කරන කාරණා කිංචන කාරණා එකතු නොකර අවසන් කරන්න. ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපට මේ පැහැදිලි කරන්නට අවස්ථාව නොවේ. අපි යම් ආකාරයක කරුණු පැහැදිලි කිරීමක් කළා. එබැවින් ඒකායන වූ ක්‍රියාමාර්ගයකින් සෑමදෙනාම අනුගමනය කරන්නට ඕන එකම ක්‍රියාමාර්ගයක් තුළින් මේ දුක් මල්ල, දුකට හේතු මල්ල අපේ හිතෙන් ඉවත් කරන්න වෙනවා. ඒ සඳහා භාවිතා කළ යුතු ධර්මතාවයේ වශයෙන් මා මෙතනදී වදන පමණක් ප්‍රකාශ කරනවා. ඒ වදන අපි ඉදිරියේදී තේරුම් ගන්න උත්සාහ කරමු ධර්මදේශනාවලදී. ඔබ භාවිතා කළා වූ ධර්ම න්‍යායට කියනවා අධර්ම න්‍යාය කියලා. ඒකට කියනවා නিত্য සුඛාත්ම කියලා. ඒකට පාලියෙන් කියනවා ඒතං මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒකට කියනවා මම මගේ ආත්මකට දැකීම කියලා.
ඒක කිංචන එකතු වෙන ස්වභාවය. භාවිතා කරන්න කියනවා නේතං මම නේතෝ හමස්මින් නමේ සෝ අත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. වදනින් ප්‍රකාශ කරලා බෑ මේ ගැඹුර ක්‍රියාත්මකන ආර්ය ආකාරයේ තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබ හැම දිනාට ඒ සඳහා මෙම ධර්මදේශනාව පාදක වේවා, හේතු වාසනා වේවා, නුවණැස විවර වීමට හේතු වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ඔබට අකිංචන පුද්ගලයෙක් බවට පත්වීමට ඇති අවශ්‍යතාවය සුදුසුකම මේ මොහොතේ පැහැදිලි කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.